චාමික අයිබෝවන් සුබ දැසනක් අයිබෝවන් චිරන් සුබ දැසනක් අද කතා කරන්නේ මේ කොරෝනා වසංගතය සෞඛ්‍ය ප්‍රශ්නයක්නේ එතකොට net fm බැලුම්ගල විශේෂයෙන්ම අවධානය කරා කලින්ම මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් පමණක් නෙවෙයි සෞඛ්‍ය ආර්ථිකමය ප්‍රශ්නයක් කියලා මොකද සෞඛ්‍යෙන් මහ ජනතාව එක පැත්තකින් පෙළෙනවා තැළෙනවා අනිත් පැත්තේ මේක වෙද්දි රටම හිර වෙලා ඉන්නවා ආර්ථිකයෙන් එතකොට මේක සෞඛ්‍ය ආර්ථික ප්‍රශ්නයක් දැවැන්ත ගැටලුවක් මේක එතකොට මේ සෞඛ්‍ය ආර්ථික ප්‍රශ්නයට සෞඛ්‍යංශ මේ රෝගය පාලනය කරන සඳුන් හොයා ගන්නවා වෙනුවෙන් මහන්සි වෙනවා ඒ වගේම ආර්ථිකය ලෙඩ වෙන්නේ නැතුව කොහොමද මේ தත්ත්වය ගොඩදාගන්නේ කියන කාරණාව සම්බන්ධිනුත් වෙහෙස මහන්සි විය යුතුයි අනිවාර්යෙන් මොකද දැන් ආර්ථිකය රැකගෙන සෞඛ්‍ය රැකගෙන මේ සියල්ල සමතුලිතව අරන් යන්න පුළුවන් නම් උපරිම උත්සාහ කිරීම කරන්න අවශ්‍ය අන්න ඒකටනේ අන්න ඒ වෙනුවෙන් තමයි මේ net fm බැලුම්ගල දිගින් දිගටම රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මේ කැපවී කටයුතු කරන්නේ මොකද සෞඛ්‍ය ලෙඩ වුණාම සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රශ්න තුනම බෙහෙත් දීලා පාලනය කරන්න පුළුවන් නැත්නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරාම මේ දේවල් මේ මේ සම්බන්ධයකට පත් වෙනවා හැබැයි ආර්ථිකය ලෙඩ වුණොත් එහෙම ඒක ගොඩ ගන්න ටිකක් අමාරුයි අපි ඉන්නේ එහෙම අමාරු තත්ත්වයක මේ මොහොතේ එතකොට net fm බැලුම්ගල මේ සම්බන්ධයෙන් විවිධ විවිධ යෝජනා රටට වගකිවයුත්තන්ට මහ ජනතාවට ඉදිරිපත් කරලා තිබෙනවා අපි කොහොමද ගොඩ එන්න අවශ්‍ය කරන්නේ මේ මොහොතේ මේ මට්ටම් වලින් කියන කාරණාව එතකොට අපේ රට රැක ගැනීම කියන කාරණාවනේ හැම එකෙදීම එන්නේ අනිවාර්යෙන්ම එතකොට දැන් මේ සිද්ධිය පහුගිය දැන් පාර්ලිමේන්තුවේදී අයවැය සම්බන්ධ කතිකාවන් නැති වුණානේ එතකොට දැන් ඒකෙදී මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යවරයා ඒ වගේම අග්‍රාමාත්‍යවරයා විදිහට මුදල් අමාත්‍යවරයා රටේ අයවැය ඉදිරිපත් කරන්නේ අන්න ඒ අවස්ථාවේදී මේ අපේ රටේ ආර්ථිකය ගොඩ ගන්න සුවිශේෂී අදහසක් ගෙනෑවා net fm බැලුම්ගල කොයි තරම් කල් ඉඳන් මේ ගවේෂණයේ හිටියද කියන එක අහන්න මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මේ කතාව අහලෙමු එතනින් ගමු ප්‍රවිෂ්ඨය කරු කතානායකතුමනි මයවැය අඩාවට ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැය බදුවා විනිමය පාලන නීති වලින් විදීම සඳහා දේශීයව විදේශ සංගවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධිය දොන ලෙස එම ව්‍යාපාරිකයන්ගෙන්ද මම ඉල්ලා සිටිනවා මයවැය සල්සා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයන්ට පිළිගත් දියුණුම් ප්‍රකාශයක් සහිතව 1%ක බදු ගෙවීමකට යලත්ව බදු සමාවක් ලබා දීමට නීති ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වෙනවා ඔන්න දැන් ඔය සඳහන් වෙන්නේ කළු සල්ලි සම්බන්ධවනේ බ්ලැක් මනී සම්බන්ධවනේ අන්න ඒ අයට පොඩි බදු සමාවක් දීලා 100%ක බදු මුදලකට යටත්ව එහෙම දියුරුම් ප්‍රකාශ දීලා නීතියක් ක්‍රියාත්මක කරන්නේ ආපස්සට යන්නේ අපි සල්ලි හිව්වේ කොහොමද කියලා අහන්නේ හැබැයි ජාතික ආර්ථිකයට මේ මුදල් එකතු කරන්න මේ මොහොතේ ජාතික ආර්ථිකයට මේ අතිශයින් වැදගත් කියලානේ කියන්නේ එතකොට දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් බලද්දි මුදින් පැහැදිලි කරගන්න අවශ්‍යයිනේ මොනවද මේ බ්ලැක් මනී කොහොමද මේ බ්ලැක් මනි හොයන්නේ කියලා? ඔව්. එතකොට දැන් අන්න ඒ සම්බන්ධයෙන් මුලින්ම ඔබට අදහසක් දෙන්න ඕනේ නැත්තම් මේක මේ අර එහෙම් මෙහෙන් අල්ලගෙන දන්නේ නැති දැන් වලින් අල්ලගෙන net fm බැලුම්ගල කතා කරනවා කියලා හිතයිනේ. ඔව්. එතකොට තොරතුරු විශ්ලේෂකෙක් විදිහට වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයා මොනවද මේ කළු සල්ලි කියලා පැහැදිලි කරනවා. බ්ලැක් මනි කියන්නේ සිංහලෙන් නම් නීති විරෝධී මුදල් වල නැත්තම් කළු සල්ලි කියලා කියනවා. ඒ කියන්නේ නීත්‍යානුකූල විගණනයකට ගණන් හිලව ගැනීමකට භාජනය නොවන සල්ලි. උදාහරණයක් විදියට මම වෛද්‍යවරයෙක් විදියට රජයේ සේවයෙන් වැටුප් ලබනවා ලක්ෂ 2ක් පමණ. එම ලක්ෂ 2 ගිණුම් ගතවයි ලැබෙන්නේ. නමුත් මා ඒ සමගම පෞද්ගලික වෛද්‍ය සේවක යෙදෙනවා. පෞද්ගලික වෛද්‍ය සේවයේ ගිණුම් කරණය කරන්නේ මා විසින්ම. ඒ නිසා මම හිතමු පෞද්ගලික වෛද්‍ය සේවයෙන් ලක්ෂ 5ක් හම්බ කර එයින් විගණනය සඳහා නැත්තම් ආදායම් බදු ගෙවීම සඳහා ඉදිරිපත් කරන්නේ ලක්ෂ 2ක පමණ මුදලක් නම් මා ළඟ ලක්ෂ 3ක කළු මුදලක් ඉතුරු වෙනවා. මොකද මම එය රටේ නීති පද්ධතියට නැත්තම් රජයට මා විසින් හම්බ කළ බවක් නොපෙන්වන නිසා. මෙමුදු මුදල් බොහෝ පිරිස් ළඟ තිබෙනවා. උදාහරණයක් විදියට ගතහොත් සියලුම ව්‍යාපාරිකයන් පාහේ ගිණුම් පොත් වර්ග 2ක් පවත්වාගෙන යනවා. එක ගිණුම් පොතක් පවත්වාගෙන යනවා රජයේ විගණනයට හසුවන්නට නැත්තම් ආදායම් බදු වලට හසුවන්න. තව පොතක් පවත්වාගෙන යනවා තමන්ට තමන්ගේ ව්‍යාපාරික ආයතනයෙන් කොපමණ මුදලක් ලැබුණාදයි සත්‍ය ලෙසම තමන්ට දැන ගැනීමට. එම නිසා සෑම ව්‍යාපාරිකයෙක්ම මේ ආකාරයට කරන ව්‍යාපාරිකයෝ පමණක් නොවේ ඉහළ වැටුප් වේතන දීමනා ලබන රජයේ සේවකයන්, දේශපාලකයන්, කොටින්ම කියනවා නම් රටේ ඉහළම ස්තරයේ පුද්ගලයන්ගේ සිට පහළම ස්තරයේ පුද්ගලයන් දක්වා අපි ළඟ විගණනයට හසු නොවන මුදල් තිබෙනවා. මේ සියලු මුදල් අයත් වන්නේ මෙම කළු සල්ලි වලටයි.
එතකොට ඒ සඳහන් කරන කාරණාව වෙන්නේ කොලේ වහලා ගහනවයි කියන එකනේ. ඒක කොලේ වහලා ගහන්න අවස්ථාවක් ඉබේම හැදිලා තියෙනවා. අන්න හරි. ඒ ඒ අර බදු බීතිකාව මේ මේ වගේ කාරණාත් එක්ක මේ සිද්ධිය තියෙනවා. විශේෂයෙන් ජාවාරම් කරුවන් කියලා කියන්න පුළුවන්, ව්‍යාපාරිකයන් කියලා කියන්න පුළුවන්. එතකොට ඉහළ පෙළේ වැටුප් ලබනාය කියලා කියන්න පුළුවන්. කොහොමාරි අපේ රටේ මිනිස්සුයි කියලා කියමුකෝ. ඔව්. කෙටියෙන්ම. හැබැයි මේ සියලුම අය දැන් ජාතික ආර්ථිකයේ ගොඩ ගැනීමේ සටනට එකතු වී තුයි. ඔව් මොකද අපි එහෙම යෝජනා කරන්න එහෙම අදහස් කරන්න මේ මොහොතේදී මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. ඉදිරියේදී මේ සුබසාධන ක්‍රියාවලීන් කොහොමද කරන්නේ, අපේ රටේ ජනතාවට කොහොමද මේ සුබසාධන කටයුතු කරගෙන යන්නේ කියන කාරණා සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. ඒතර ඒවට යම් ආකාරයේ විසඳුම් සොයා ගැනීම වඩා වැදගත් වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ කතාබහ මේ කතිකාව අපි කරන්නේ. ඔව්. එතකොට නොවැම්බර් 17 වෙනිදා මේ මාසයේ මේ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී 2020 අයවැය ප්‍රකාශයට පත් කරද්දී කිව්වනේ යම් සහනයක් තුල ජාතික ආර්ථිකයට එකතු වෙන්න ඉඩ හදනවායි කියලා. ඒතර මේ සම්බන්ධයෙන් net fm බැලුම්ගල ගවේෂණයේ හිටියේ තොරතුරු විශ්ලේෂණය කරමින් හිටියේ ඔක්තෝබර් මාසේ 13 වෙනිදා ඉඳන්. එතකොට අන්න ඒ කාරණාත් එක්ක රටටම මේ කාරණාව අනාවරණය කරන්න net fm බැලුම්ගලට හැකියාව ලැබුණා ඒ 2020 නොවැම්බර් 17 වෙනිදා අග්‍රාමාත්‍යවරයා ඒ මුදල් අමාත්‍යවරයා අයවැයෙන් කියපු කාරණාව එදිනම අනාවරණය කරන්න අපිට හැකියාව ලැබුණා. අපි කොහොමද මේ අනාවරණය කිරීම කළේ සහ එහිදී මොන වගේ කරුණු කාරණා පිළිබඳවද අවධානය යොමුුනේ කියන කාරණාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කළොත් චාමික මේ net fm unlimited කණපිටුවට සහනේදී දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් එම්ජේ ගුණසිරි මහත්මයාත් එක්ක අපි සාකච්ඡා කළා. බදු දැලට අහුවෙච්චි නැති කළු සල්ලි කියලා කියනවනේ බ්ලැක් මනි රටේ නැද්ද? තියෙනවා. අපි මේ ආර්ථිකය ඕනතරම් විද්‍යාඥයෝ රිසර්ච් කරලා තියෙනවා බ්ලැක් ඉකොනොමි එකක් තියෙනවා. ඒක දළ වශයෙන් ලංකාවේ 30% 40% වෙන්න පුළුවන්. ජාතික ආර්ථිකය. ආර්ථිකය. අපි ඒක තමයි දැන් ફોකස් කරන්න ඕනේ. ඒක කොහොම හරි ගන්න කියලා. එතකොට අර මම කිව්වේ අර කට්ටිය net එකේ ඉන්න බලුවන්. ඔය කියන ලොකු අය ඉන්න බලා. හැබැයි සංගමයේම තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒකට තමයි මේක ફોකස් කරන්න ඕනේ, ඇඩ්‍රස් කරන්න ඕනේ. මෙන්න මේ තැන් වල තමයි මේක සංගවන්නේ. දැන් මෙතන පොඩි පරස්පරයක් තියෙනවා. ඔබතුමන් කියනවා එක පැත්තකින් මේ හැංගිලා ඉන්න බෑ කියලා. අනිත් පැත්තෙන් රටේ බ්ලැක් මනි නැත්තම් කළු වෙළඳපළක් තියෙනවා. ඒක ජාතික ආර්ථිකයේ 30% 40% කියලාත් කියනවා. දැන් මෙතන පොඩි ගැටුමක් තියෙනවානේ. එක දෙනෙක් කියනවා හංගන්න බෑ කියලා. නමුත් හැංගිච්චක් තියෙනවා. ඔව් මෙහෙමයි. හංගන්න බෑ කියලා කියන්නේ මං කියන්නේ යම් කාල සීමාවක් දක්වා කරන්න පුළුවන්. යම් කාල සීමාවක් දක්වා කරන්න පුළුවන්. හැබැයි හැමදාම ওই වැඩේ කරන්න බෑනේ. හරි. නමුත් මං කියන්නේ මේ තොරතුරු තාක්ෂණ ජාලය ශක්තිමත් කරලා මේ මං කියපෝ ආයතන 27 සම්බන්ධ කරලා දැන් අපි කස්ටම් එක සම්බන්ධ කරලා තියෙනවා දිලි. ඊළඟට එක්සයිස් ඩිපාර්ට්මන්ට් එක අපි සම්බන්ධ කරලා තියෙනවා. තව ආයතන රාශියක් අපි සම්බන්ධ කරගෙන යනවා. ඒතකොට ඒ අනුව ඔය කියන යම් ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඒක ඩිල්සන් ඕනම ඉකොනොමි එකක් ගත්තත් ලෝකේ දියුණුම රටවල ගත්තත් සිංගප්පූරේ ගත්තත් මං දන්නවා යම් කිසි ප්‍රමාණයක් සංවිච ආර්ථිකයක් තියෙනවා. ඒක පුරුමන නෙමෙයි ලංකාවගේ තරම් වෙන්න බෑ. නමුත් ඒකට අපි කොහොම හරි උත්තරයක් හොයාගන්න අන්නේ උත්තරේ හොයන වැඩේ තමයි net fm බැලුම්ගලත් මේ මැදිහත් වෙලා කරන්නේ. රටේ ආර්ථිකය ගොඩ ගැනීමට මෙය නම් අවස්ථාව කරගත යුතුමයි. මේ කළු සල්ලි සම්බන්ධව සුදු මාවතකට අරගෙන එන එක සම්බන්ධව කතිකාවක් ඇතිවී යුතුමයි දිගින් දිගටම. හැබැයි විනිවිදභාවයෙන් මොකද ඒවා අරගෙන මේ නේද අර වෙන account වලට යන මොනවා හරි වෙනවා නම් ඒක වෙන්නත් බෑ. එතකොට ඒකත් කළු වැඩක් වෙනවනේ. අනිවාර්යයෙන්. මොකද එහෙම නැතුව ජනතාවට විනිවිද පෙන්න ආකාරයෙන් මේක හරි සරලව සුගම මාසෙන් මාසේ අනාවරණය කරත් කමන්නේ. මෙන්න මේ මාසෙදී කළු සල්ලි මෙන්න මෙච්චරක් සුදු කරලා අපි ජාතිකාර්ථිකයට එකතු කරලා තිබෙනවා. එයින් අපි මෙන්න මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා තිබෙනවා. සහ ඒ ක්‍රියාවට නගන්න සූදානමින් ඉන්නවා හෝ කියලා. මෙන්න මෙහෙම විනිවිදභාවයකින් පෙනෙන වැඩසටහනක් විය යුතුයි මෙය. එහෙම නැත්නම් ජනතාවට අනිවාර්යෙන් ඔලුවට යනවා මෙය නම් මගඩියක් කියලා. ඔව් මොකද දැන් කළු සල්ලි සුදු කරන්න අවස්ථාවක් දීලා අහපව් ඒ සල්ලි කාගේ හරි account එක කළු සල්ලි විතර ගවඩා වෙනවා. නැත්තම් විදේශ රටක මේ තැන්පත් වෙනවා නම් ඒ වැඩේ හරියන්නේ නැහැ. මේ 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 යම් නීති විරෝධී ව්‍යාපාර කරලා හෝ නැත්තම් බදු වංචා කරලා හෝ නැත්තම් වෙනත් ක්‍රම මගින් උපයාගත්ත මුදලක් තිබෙනවා නම් ඒක මේ මොහොතේදී මේ කිසිදු දඬුවමකට හෝ එහෙම ක්‍රියාවකට යටත් නොවි මේ ලැබෙන අවස්ථාවෙන් රටේ ආර්ථික ිරෝධවල ඒ දේවල් වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා නම් ඒක සද්භාවයෙන් කළ යුතුයි. ඔව්. එතකොට ඒ ආකාරයෙන් එහෙම මුදල් හොයපු රටට ආදායම් අහිමි කරපු අයව දඬු කඩේ ගහන්නෙත් නැත්නම්
මේකෙදි රටට වැදගත් විදිහට රටේ ජාතික ආර්ථිකයට විශේෂයෙන් මහජනතාවට ඒක ලැබිය යුතුයිනේ. ඔව් මොකද මේ මේ දැන් මේ කාරණා සම්බන්ධයෙන් චාමික මේ අපිට ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා ලෝක ඉතිහාසයේ අත්දැකීම් තියෙනවා කොහොමද මේ ප්‍රශ්න වලට මේ ආර්ථිකයන් කඩාවැටුණාම මේ මේ තත්වයන් වලදී වෙන වෙන රටවල් අනුගමනය කරපු ක්‍රියාමාර්ග මොනවද ඒවට කොහොමද සම්බන්ධ වීම වෙන්නේ කියන කාරණා සම්බන්ධව අපිට අත්දැකීම් තියෙනවා. ඒතර ඒව උදාහරණ අරන් අපිට දෙයක් කරන්න පුළුවන්. පැහැදිලිවම. එතකොට දැන් net fm බැලුම් ගලින් අද ඒ සම්බන්ධිනුත් අනාවරණය කරනවා. මේ තොරතුරු විශ්ලේෂකෙක් වන වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයා අපේ රටේ මේ වන විට දේශීය සහ විදේශීය වශයෙන් රුපියල් ත්‍රිලියන 14ක් ණයටගෙන තිබෙන නමුත් මේ ලබාගෙන ඇති ත්‍රිලියන 14න් භෞතික ලෙස භූමියේ පවතින ත්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයක් බව තමයි හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසුවේ. එතකොට ඉතිරි මුදල් වලට වෙලා තිබෙන්නේ කුමක්ද? මේ පිළිබඳ සාකච්ඡාවේදී රට තුළ විශාල විශ්වාසයක් තිබෙනවා රටට මේ විදේශ ණය ගැනීමේදී සහ දේශීය ණය ගැනීමේදී විශාල මුදලක් කොමිස් සහ වෙනස් ආකාරයෙන් මේ සඳහා අතරමැදියන් වූ දේශපාලකයන් සහ රජයේ නිලධාරීන් අතර පවතින බව. ඒ වගේම රජයේ කැපී පෙනෙන ව්‍යාපාරිකයන් බොහෝ වෙලාවට මුදල් සම්බකන ලබන්නේ රටට ලැබිය යුතු තීරුබදු ආදායම නැත්නම් උපයන විට ගෙවීම ආදී විශාල වශයෙන් ආදායම් බදු නොගවා සිටීමෙන් කියා. උදාහරණයක් විදියට රටට ආනයනය කරන ලබන බොහෝ වෙළඳ භාණ්ඩ රතවාහන හෝ වෙනත් ඒවා සඳහා ගෙවේ යුතු નિયમિત තීරුබදු නොගෙවා ඒවා වංචා කිරීමෙන් ව්‍යාපාරිකයෝ අතිවිශාල දෙවැන්ත ලාභයක් ලබනවා. ඒ වගේම මේ ලබන ලාභ ඔවුන් හංගාගෙන සිටිනවා. මෙසේ හංගාගෙන සිටින මුදලත් රුපියල් වලින් නම් ට්‍රිලියන 3-4කට ආසන්නයි. ඉතින් අපිට ක්‍රමයක් තිබෙනවා නම් මේ රට ඉතා විශාල ආර්ථික අර්බුදයකට ගොස් තිබෙන වෙලාවේදී රටේ ප්‍රශ්න විසඳීමට මේ මුදල යොදාගත හැකි නම් අපි හිතන්නේ මේක දෙවැන්ත ජයග්‍රහණයක්. ඒ ජයග්‍රහණය වෙනුවෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද? ඒ වෙනුවෙන් මොනවද කරන්න ඕනේ? සහ මේ සම්බන්ධයෙන් තවත් කරුණු කාරණා රැසක් වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයා අපිත් එක්ක බෙදා හදාගත්තා. ජාවාරම් කරුවන් කළු සල්ලි විදියටම තබා ගැනීමෙන් ඔවුන්ටත් ඇති ප්‍රයෝජනයක් නැහැ. අනිවාර්යයෙන්ම ඕනෑම ජාවාරම් කරුවෙක් යම් මොහොතකදී එම සල්ලි සුදු කරනවා. නැත්නම් ඒකට අපි කියන්නේ මනි ලොන්ඩරින්. කළු සල්ලි සුදු කිරීම. වැඩේ වෙලා තිබෙන්නේ බොහෝ ජාවාරම් කරුවන් මේ මුදල් සංගවාගෙන සිටින්නේ ඒ සඳහා අවස්ථාව නැතිකම නිසායි. එමදු අවස්ථාව දුන්නොත් මා විශ්වාස කරනවා අපි මේ අවස්ථාවේදී මේ ජාවාරම් කරුවා ගැන වචනයක් අයින් කරලා මේ ව්‍යාපාරිකයන් ඔවුන්ගේ මුදල් සුදු කර ගැනීම ලැබෙන මේ අනගේ අවස්ථාව භාවිතා කරයි කියලා. කොටින්ම කියනවා නම් 1960 ගණන් වලදී ලී ක්වාන්යෝ විසින් සිංගප්පූරුව ගොඩනැගීමේදී මුලින්ම එම ජාතික ආර්ථික ගොඩනැගීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සපයා ගැනීමට මුලින්ම කළෙත් මෙබඳු ක්‍රියාමාර්ගයක් තමයි. එසේම අද ඉන්දියාව මෙතරම් භයානක ලෙස කොරෝනා වසංගතයන මුහුණදී රට ආර්ථිකය ඍණ තත්ත්වයක තිබේදී ඔවුන් ආර්ථිකය කඩා නොවැටී තවමත් අපිට පවා ආධාර දෙන තත්ත්වෙන් පවත්වාගෙන යනු ලබන්නේ ඔහු විසින් මීට වසර කීපයකට පෙර ඉතා මන්ද දූරදර්ශී ලෙස ගනු ලැබූ ඒ කළු සල්ලි සුදු කර ගැනීම සඳහා ඉන්දියානුවන්ට ලබා දුන් අවස්ථාවෙන් රටේ මහා භාණ්ඩාගාරයට එකතු වූ ඉන්දියානු මුදල් වලින්. ඒ නිසා අපිත් ඒ අවස්ථාව දැන් ගත යුතුයි කියා මම විශ්වාස කරනවා. ඔහු උදාහරණ විදියට කියන්නේ සිංගප්පූරුව සහ ඉන්දියාව මේ තත්ත්වයන් වලට කොහොමද අවතීර්ණ වුණේ කියන කාරණාව සම්බන්ධව. එතකොට දැන් මේ රටේ කළු සල්ලි සුදු කරන්න ගිහිල්ලා මේක හරියට විනිවිද භාවයක් නොවුනොත් අළු වෙනවා. ඉතින් අන්න ඒ නිසා මේක හරි විනිවිද භාවයෙන් ජනතා අවදීන් සිටීමම වැදගත්. අනිවාර්යෙන්ම. එහෙම නැතුව මේ වැඩ කරන්න බෑ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිවයුත්තෙක්ගෙන් අහන්න ඕනේ. ඔව්. විශේෂයෙන් දැන් මේ සම්බන්ධවම ප්‍රාමාණික දැනුමක් තියෙන අමාත්‍යවරු ඉන්නවනේ අපේ පාර්ලිමේන්තුවේ. ඔව්. එතකොට දැන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් අපි ඇහුවා මේ කළු සල්ලි සුදු කරන වැඩේ කොහොමද වෙන සිද්ධිය කියලා. මම දකින්නේ අපේ රටේ දීර්ඝ කාලෙකින් නම් තියෙනවා බදු වීතිකාවක්. ඒ කියන්නේ ආදායම් බදු වලට ජනතාවගේ තියෙන බිය. ඒ මම කෙටියෙන් පැහැදිලි කරොත් විශාල වටිනාකමකින් යුත් මෝටර රථයක් ගන්න හොඳටම මුදල් තියෙනවා. මුදල් තියෙද්දි ඔව් ෆිනෑන්සෝ ලීසින් කරනවා ආදායම් බද්දට අහුවේ කියන බය නිසා. දෙක ඔය හවුසින් ස්කීම් එක ගයක් එකවර ගෙවලා මිලදී ගන්න සල්ලි තියෙනවා අපේ. හැබැයි එහා ඉපයුව ආකාරයක කියලා නැහැ ආදායම් බදු දෙපාර්තමේන්තුවට. ඒක නිසා ගේ ගන්නකොට ලෝන් එකක් ගන්න යනවා බැංකුවට.
කිසිම ලෝන් එකක් අවශ්‍ය නැති කෙනෙක්. ඒකට ඔප්පුරියන කොට දේපොළවල හැමෝම දන්නවා ප්‍රසිද්ධිය කතා වුණ නැතුවට ඔප්පු අණ්ඩවැලි උගලලා දියන්. ඒ කියන්නේ මුළු හතර ලැබෙලා ගන්න පෙන්වන්නේ බදු දෙවල් දෙකයි කියලා. මුද්ද බදු වලයි බදු දෙවල් දෙකයි. ඒකට නීති තියෙනවා. ඉන්වෙන්ටි කරන එක අදින් තක්සේරු කරන එක වැරදි කියලා මම තේරුම් ගන්නවා. මේක මේ ආර්ථික විද්‍යාඥයෙක් වශයෙන් මේ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙන කෙනෙක් වශයෙන් මම දකින්නේ මේ දැන් ඇති මේ මේසෙන් නිදහස් තමන් සතු හිතුව ආකාරයේ එදිරව කළ නොහැකි හොඳල් පළදාරී වැඩකේ යොදවන ඒ කාරණාව තවදුරටත් කොහොමද සිදු කරන්න කියන දේ සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල් ගුණවර්ධන මහත්මයා පැහැදිලි කිරීම කළා. ඉදමක් වවල් ටිකක් හදන්න. ඒවල් හදලා විකුණන්න. වෙළඳ ව්‍යාපාරය පටන් ගන්න. කර්මාන්තය පටන් ගන්න. නිෂ්පාදක ක්‍රියාවලියක් කරන්න. වැඩ කරන්න. මේ මුදල් දාන මුදල මුදල් අමාත්‍යාංශයේ දිනුම් ප්‍රකාශය මගින් ජනන් දීලා 100ට 1ක් බද්දක් ගෙවන්න. කියන්නේ ඉපයුව ආකාරය කියන්නේ බැරි ලක්ෂ 100ක් ඔබලන් තියනවා. ඒ ලක්ෂ 100 දාලා මෙන්න මේ ව්‍යාපෘතිය කරනවා කියන රජයෙන් පුළුවන් අනුග්‍රහයක් ලබාගෙන ඉදමක් निष्पादन මුදල් විසුද්ධිකරණයක් නොවේ මුදල් විසුද්ධිකරණයේ යටතේ විසුද්ධිකරණයේ දාල තියෙන්නේ මද්රංග ජාලාරම්වල ප්‍රස්තවාදී කටයුතු වල මිනිස් ජාලාරමින් ඒෙන් උපයගත්ත මුදල් සුදු කරන්න බෑ බදු ගෙවන්න දේශීය ආදාය නඩු ගණක් තියෙනවනම් ඒ ඇයට මේ සාන ඒ වගේම හිංගපදු තියෙනවනම් හිංගපදු ගෙවා නිමෝගම් තමයි මේ සාන්නේ කිමෙන්න ගම තිබෙන්නේ ඒ පිළිබඳ අදාළ නීති මේ නැත්තම් මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ජනවාරි මාසයේ පණ විත කරයි ලබන අවුරුද්දේ අපි වැඩ කරන රටක් හදන් මේ ආයෝජන හරියට වැඩ කරන රටක් හදන තැනට net fm බැලුම්ගල ඉන්නවා අන්න ඒ නිසාමයි මේ මාත්‍රකාවද කතා කරන්නේ ඔබටත් පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න 0112 55 33 63 බැලුම්ගල ජනතා සේවයට dedicated to serve the people නැතැම් බැලුම් ගලද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ කළු සල්ලි රටේ අභිවෘද්ධියට සහ ජාතික ආර්ථිකයට එක් කරන්නේ කොහොමද එහි වැදගත්කම කොයි ආකාරයෙන්ද මොනවද මේ කළු සල්ලි කියලා කියන්නේ කාරණාව සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ චාමික දැන් අපි විරාමයට යන්න කලින් මේ යම් අවබෝධයක් ලබා ගන්න මේ කළු සල්ලි කියන්නේ මොනවද ඒවා ජනතාව හොයන්නේ කොහොමද සහ මේ තත්ත්වය කොහොමද පාලනය කරගන්නේ කියලා දැන් ලංකාව තුල තිබෙන මේ කළු සල්ලි යම් යම් තැන්වල යම් යම් ව්‍යාපාරිකයෝ නීති විරෝධී ක්‍රම මගින් හොයාගත්ත කළු සල්ලි තියෙනවා නම් ඒවා කොහොමද අපේ ජාතික ආර්ථිකයට අපේ මේ ජාතික ආර්ථිකයේ අභිවෘද්ධියට යොදා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් ඒක වැදගත්නේ අනිවාර්යෙන්ම එතකොට පියවරෙන් පියවර මේ කතා කළ යුතුයි ඔව් වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයා එහි එක් පියවරක් සම්බන්ධයෙන් කියනවා මෙහිදී අපට කර හැකි මූලික කාරණාවක් වන්නේ රුපියල් 5000 සහ 2000 නෝට්ටු ෂණිකව රාත්‍රී 12ට අවලංගු කිරීම. එම අවලංගු කළ මුදල් නිශ්චිත කාල සීමාවක් ඇතුළත රාජ්‍ය බැංකු පද්ධතියට රැගෙන යෙමින් ඔවුන්ට ඒ වෙනුවට වෙනත් මුදල් නෝට්ටු ලබා ගැනීමට සැලැස්වීමයි. මෙමගින් අපේ ගෙවල්වල සංගවාගෙන සිටින අතිවිශාල මුදල් ස්කන්ධයක් අපිට දේශීය ආර්ථිකයට එකතු කරගන්නට පුළුවන්. ඒ වගේම විදේශ රටවල සංගවා ඇති මුදල් ලංකාවට ගෙනවිත් ඒවා ඩොලර් තැන්පතු හෝ එහෙම නැත්නම් රුපියල් තැන්පතු වශයෙන් තැන්පත් කර ගැනීම සඳහා විශේෂ බදු සහන කාලයක් සහ ඒ සඳහා විශේෂ පොලියක් වත් ගෙවීම මේ වෙලාවේදී චීනයට හෝ වෙන රටකට ඉතා අධික පොලියක් ගෙවීමට වැඩිය රටපැත්ත ඉතාමත්ම ලාභදායකයි. ඒක නිසා අපි කළ යුත්තේ රටේ නිසි ප්‍රතිපත්තියක් මේ පිළිබඳව ක්‍රියාවට නංවලා මේ කළු සල්ලි රටේ ජාතික ආර්ථිකයට එකතු කළ හැකි වෙනත් ක්‍රියාමාර්ග සොයා බැලීමත් ඒවා ක්‍රියාවට නැංවීමත් ඒක මහ බැංකුවේ පූර්ණ අධීක්ෂණය යටතේ රටට සුබදායක ආකාරයට ක්‍රියාත්මක කිරීමක්. මේ 2021 අයවැය නොවැම්බර් මාසේ 17 වෙනිදා මේ මාසේ 17 වෙනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කරනකොට මතුවෙච්ච කාරණාවට වඩා ඔක්තෝබර් මාසේ 13 වෙනිදා අප වෙත ගෙනාපු සංවාද සහ අප යෙදුණු සංවාද තමයි මේ ඔබට අරගෙන ඉන්නේ. ඒකට මේ ගවේෂණයේ අපි කොතරම් කාලයක් සිට ඉන්නවද කියලා ඔබට පැහැදිලි වෙයිනේ. ඒක මෙහි වැදගත්කමක් තිබෙනවා රටේ ජාතික ආර්ථිකය ගොඩනැංවීමට. ඔව්. දැන් අපිට කතා කරන්න ඉන්නවා සජීවීව දුරකථනින් ප්‍රියන්ත මහත්මයා
අගලවත්තේ නයිබෝන ඔබතුමාට අයිබෝන් මහත්මයා ඔ කියන්න ඔබතුමාගේ අදහස ඔව් මහත්මයා දැන් මේ රටේ සල්ලි කළු සල්ලි වෙනදී මේ ගොඩ ෆිනෑන්ස් අර මයික්‍රෝ ෆිනෑන්ස් ක්‍රෙඩිට් ෆිනෑන්ස් කියලා පිරිසක් ඉන්නවනේ රටේ ඇතුලේ ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලොන්ට එන සල්ලි ඒගොල්ලෝ ආපහු ආයි දෙනවා මිසක් ඒගොල්ලෝ ඒ සල්ලි සජාතික ආර්ථිකයට ගොඩ නැගින්නේ නැහැ එතනදී කෝටි ප්‍රකෝටි ගානක් රටට එකතු වෙන්නේ නැතුව රටේ සාමාන්‍ය සංසරණය නැතුව මේ කුට්ටි කුට්ටි සල්ලි බොහෝ පිරිසක් ගාව මේ මයික්‍රෝ ක්‍රෙඩිට් ෆිනෑන්ස් කරන කට්ටිය ගාව තියෙනවා ඒ කියන්නේ ගම්මට්ටමේ එතකොට අපිට තියෙන්නේ දැන් රජයෙන් ක්‍රියාත්මක වෙන්න ඕන සිස්ටම් එකක් හදන්න දැන් කවුරු හරි නෑක් ගත්තොත් ක්‍රිබ් එකට ඇතුළත් වෙනවනේ ඒ වගේ අර මේ මයික්‍රෝ ක්‍රෙඩිට් ෆිනෑන්ස් කට්ටියටත් සිස්ටම් එකක් හදලා ඒගොල්ලෝ ගනුදෙනුවක් කරනවා නම් ඒකට ඇතුළත් කරන්න කිව්වහම ඊට පස්සේ ඒක හරහා නිර්ණය කරන්න පුළුවන් රජයට මොන ප්‍රමාණයක් මේගොල්ලෝ මුදල් සංසරණය කරනවද කියලා. ඔව් එතකොට ඔබ සඳහන් කරන්නේ ඔවුන් ගාව තියෙනවා නම් රුපියල් 1000ක් අපි කියමු. ඒ 1000ම රටට පෙන්වන්නේ නැහැ කියලාද ඔබ මේ කියන්නේ? ඔව් මහත්මයා මට ඔබතුමාට පෞද්ගලිකව පෙන්වන්න පුළුවන් කෝටි 500ක් මේ මම ඉන්නවට පිටාර ඇතුලේ කෝටි 500ක් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. හොඳයි බොහොම සතුටුයි ඔබතුමාගේ අදහසට ජාමික දැන් මේ අවස්ථාවේ සඳහන් කර යුතුයි දැන් මෙවැනි ආයතන සම්බන්ධයෙන් මේ රටේ බලධාරී ආයතන තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුව තිබෙන මෙවැනි ආයතන සම්බන්ධ කටයුතු කරන. ඒතර එවැනි ආයතන වල වගකීම තමයි මෙවැනි ලියාපදිංචි නවීච්ච මූල්‍ය ආයතන තිබෙනවා නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද සහ ඒවා නිසි නියාමනයක් කිරීම. ඒ නියාමනය කිරීම තුළින් මෙම කළු සල්ලි එකතු වීම වලක් ගන්න පුළුවන් සහ ඒවා මේ අපි කතා කරන ජාතික ආර්ථිකය කරගෙන මේ හැකියාව තිබෙනවා. ඔව්. එතකොට ඔහු සඳහන් කරන්නේ දැන් මේ වගේ ආයතනවල දැන් ධනයක් තිබෙනවා. ඔව්. අපි හිතමු දැන් රුපියල් 1000ක් තිබෙනවායි කියලා අර පෙර පරිදිම. ඔව්. එතකොට රුපියල් 1000ක් තිබුණාට ඔය වදු ගෙවන ඒ වගේ දේවල් වලට පෙන්නන්නේ රුපියල් 500යි. ඒකවත් 500ක්ම කළු වෙලා. අන්න ඒක තමයි ඔහු සඳහන් කරේ. එතකොට අන්න ඒ වගේ දේවල් වලට හරි වැදගත් බුද්ධි දොරතුරු. අනිවාර්යෙන්ම. අන්න ඒ බුද්ධි දොරතුරු මත ගිහිල්ලා ෆයිල් එකක් අරින්න පුළුවන්. ඔව්. නේද? ඔව්. ඒගොල්ලන්ගේ කොහොමද ක්‍රියාදාමය අර පහුගිය දවස්වල පත් වෙච්ච කාරණාත් එහෙම තිබුණේ එහෙම තිබුණනේ ඔව් ඔව් දැන් ඇරිලා ඇති ෆයිල් 4ක් 5ක් මේ කාරණාව ඔහොමනේ ජාතික ආර්ථිකයට කොහොමද මේක යොදාගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා කරද්දි මේකට මේ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහත්මයා එකතු වුණා. ඔහු ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යාපීඨයේ මහාචාර්යවරයා. කළු ආර්ථිකයෙන් වහලා තියෙන සමහර ආර්ථික අවස්ථා අපේ රටට ගලපා ගත හැකි. උදාහරණයක් වශයෙන් කියනවනම් නීති විරෝධී මත්පැන්. ගමේකොඩේ භාෂාවෙන් කියනවනම් මේ පෙරණ කසිප්පු වගේ නිෂ්පාදන. ජපානයේ සකේ කියන නිෂ්පාදනයේ අපේ කසිප්පු වලට ඉතාමත් සමානයි. ඒක ගෝහාශ්‍රිත කර්මාන්තයක්. හැබැයි ඒ කර්මාන්තයේ මෙහෙවන ඉතාමත් සංවිධානාත්මක රාජ්‍ය අනුග්‍රහය සහිතව ඒ ප්‍රමිත ලබා දීලා ඒ නිෂ්පාදන නිෂ්පාදකයන්ට දේවල් වල නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි ඒවා කිසිසේත් අලෙවි කරන්න බෑ. ඒවා අරගෙන ප්‍රධාන සමාගමකට ඒ සමාගමෙන් තමයි ඒවා සමාගම ලේබලයේ අතිත්තේ බෙදාහරින්නේ. මේක තාමත් නීත්‍යානුකූල ව්‍යාපාරයක් ජපානයේ. ඒ වගේ අපේ රටේ මේ වගේ නිෂ්පාදකයෝ ඉන්නවනම් ඒ අයව අපිට ගන්න පුළුවන්. මේක ඉතරම් ජනප්‍රිය නොවන කතාවක් වේවි. මා ජනප්‍රිය නොවේ මේ සමග. හැබැයි මේක තමයි යථාර්ථය. මේ අයට ඒ තත්ත ප්‍රමුඛ ලබා දීලා ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීලා දේශීය කර්මාන්තයක් හැටියට මේ වගේ දේවල් වර්ධනය කරන්න පුළුවන්. හැබැයි උන්ට අලෙවිය තිබිය යුතුයි. ඒ අලෙවිය රාජ්‍ය විසින් හෝ වෙනත් පිළිගත් සමාගමකට බාරගෙන ඒ සමාගමේ ලේබලේ යටතේ ඔවුන්ගේ තත්ත නිෂ්පාදන පරීක්ෂාවකට බෙදාහැරිය හැකි. මේ සම්බන්ධයෙන් ගොහස්ස රැකියා විශාල ප්‍රමාණයක් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ රටේ තහනම් කරලා තියෙන ඔය ත්‍රිලෝක පත්ත කියන නැත්නම් අපි ගංජා කියන නිෂ්පාදනයේ ඒ පිළිබඳව ආයිරේට හැදෑරීමක් තියෙනවා. කංසා බොන්න නෙමෙයි. හැබැයි කංසා භාවිතයෙන් කරන්න පුළුවන් වෙනත් යහපත් නිෂ්පාදන ලෝක විශාල තියෙනවා මේ ත්‍රිලෝක පත්ත. මේ තහනම ගැන යලි සලකා බලන්න. මේවා වදා කරලා මේවා පිටට අපනයන් කරලා ඒ වගේ දේවල් පුළුවන්. මුන්නේ මේවා මේ කළු ආර්ථිකින් වහලක් කිය. සමහර මතු කරගත හැකි ආර්ථික අවස්ථා අපි විශාල ප්‍රමාණයක් කිය. අන්න ඒ වගේ නිසි හදාරීමක් සිදු කළ යුතුයි. දැන් නිතෙෆෙම් බැලුම්ගල මේ සම්බන්ධයෙන් කතා කරද්දී එතුමා කියපු කාරණාවත් එක්ක අපිට චෝදනා ඒත් දන්නේ නැහැ මේගොල්ලෝ මේ කසිප්පුකාරයෝ ප්‍රොමෝට් කරන්න හදනවා එහෙම කියලා. සමහරු කියන්න පුළුවන් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා ගහලා ඇතිහිටිය වගේ බ්‍රෑන්ඩ් නේම් එකකින් යමුද කියලා. ඒ මලිච්ච වගේ එකකින් යමුද කියලා. එහෙම නෙමෙයි මේක ඇත්තටම හිතලා බලන්න හොයලා බලන්න කොහොමද මේවට අපිට යොමු වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ කසිප්පු කරන්න යොමු වෙන්නේ නෙමෙයි. මේ වගේ දේවල් වලටත් අර ජපානයේ සකේ වගේ දේවල් ආවා වගේ ඒවා ලෝකෙටම යනවනේ දැන්. ඔව්.
අන්න එහෙම උඩ බලන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ චම්කද මේ සමහර කාරණා සම්බන්ධයෙන් මේ කාලයත් යනකොට සාම්ප්‍රදායික මතවල එල්බගෙන තීරණ තුනර ගන්න බෑ. දැන් මේ මේ කාරණාත් එහෙම තමයි. දැන් යම් අර්බුදකාරී තත්වයක් කරනවා නම් ඒ වටේ කාලානුරූපීව යම් යම් තීරණ දින ගත යුතුයි. එහෙම ගත්තේ නැත්නම් ඒක අවදානම වැඩි. ඔව්. එතකොට දැන් මේ අවදානම සෑහෙන කාලයක් සිට ලංකාව වෙලාගෙන තිබෙනවානේ. අන්න ඒකනේ ජාතික ආර්ථිකයෙන් 30 40ක් පමණ ප්‍රමාණයක් අපිට අහිමි වෙලා තිබෙන්නේ. මොකද ඒ සඳහන් කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරි ජෙනරාල්වරයා. ඔව්. අන්ලිමිටඩ් කන පිට සංවාදයේ ඩිල්ෂන් සමග. ඔව්. ඉතින් මෙහෙම කාරණා මතුවෙනකොට කොහොමද මේ කාරණා මතුනේ ඒ 2020 11යි 17 වෙනිදා net fm unlimited කන පිට සංවාදයේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරි ජෙනරාල් එම්ජී ගුණසිරි මහත්මයා කරන ප්‍රශ්න කිරීම වලට උත්තර දෙන්නේ මෙහෙම. මේ අභියෝගය ජය ගන්න ඕන මේ තොරතුරු තාක්ෂණය හරහාම තමයි අපිට මේක කරන්නේ. යෝජනා කරනවා අපි ඉන්නොයිස් සිස්ටම් එකක් ගේමු කියන එක. අපි දැන් අවුරුදු ගානක් තිස්සේ අපි කරගෙන දැන් අපි ඒකත් ඉදිරියේදී සාකච්ඡා කරනවා. මොකද එහෙම වුණොත් නිකුත් කරන හැම ඉන්වොයිස් එකක්ම අපේ සර්වර් එකට එන විදිහට අපි ඒක සැලසුම් කරගන්නවා. ඒකට එහෙම වුණොත් අපිට පුළුවන් මේක කළමනාකරණය කරගන්න. මම අහන්න ගියේ දැන් සිංගප්පූරුව බ්ලැක් මනී ආර්ථිකයට ඇතුළට ගන්න ඉන්දියාවත් යම් යම් උපක්‍රම පාවිච්චි කළා. ශ්‍රී ලංකාවේ එහෙම උපක්‍රම පාවිච්චි කිරීමක් නැද්ද? 30ක 40ක වගේ ප්‍රමාණයක් එහෙම තියෙනවා නම් ඒක ආර්ථිකයට අද ගැනීම හරි වැදගත්. ඔව්. දැන් ඇත්තටම අපි මේ සරල බදු ප්‍රතිපත්තියක් කරහා අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ යම් කිසි ප්‍රමාණයක් ගන්න තමයි. මොකද දැන් මේ විශාල දැන් මිනිස්සු බදු ප්‍රතිශත වැඩි වෙලා තියෙනකොට කැමති නෑ ගෙවන්න. විශාල තමන් හම්බ කරන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් ගෙවන්න ඕනේ. හැබැයි අඩු ප්‍රමාණයක් ගෙවන්න පෙළමෙනකොට තමන් නිරන්තරයෙන්ම ඒක එන්න ඕනේ. අනේ මම කීයක් හරි ගෙවන්න ඕනේ කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒකට මේ බ්ලැක් ඉකොනොමිකටත් යම් කිසි ආකාරයකින් බලපෑමක් වෙයි කියලා මේ සරල බදු ක්‍රමයක් ආවා. මොකද මිනිස්සු බදු හංගන්නේ බදු ප්‍රතිශත වැඩි වෙලා ගෙවන්න තියෙන ප්‍රමාණය වැඩි වුණාමනේ. එහෙමත් වෙනවනේ මේ ආර්ථිකෙත්. ඒකත් මේ හරහා අඩු කරගන්න පුළුවන් වෙයි කියන එක තමයි විශ්වාස කරන්නේ. දැන් චමික මේ මෙවැනි තත්වයන් තුලදී අපිට රටක් විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද සහ මෙහි ගැඹුර කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් නමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාත් එක්ක අපි තවත් සාකච්ඡා කළා. කෙනෙක් යම් අවස්ථාවකදී චෝදනාවක් නැවගුවොත් මේ අවස්ථාවේදී මේ හොරට වැඩ කරපු මුදල් උපයෝගකු අපරාධකරුවන්ට මේ නීත්‍යානුකූලභාවයක් ලබා දෙන්න හදනවා රජය විසින් කියලා. මෙන්න මේකට අදහස මොකක්ද? ඔබ ඒ තාක්ෂණික කර්ම නොදැන ගන්න හුදු ආවේග විතර තියෙන ක්‍රියාමර්ගයන් ඔය මහා පරිමාණික ඕනේ සමාගමක් අසාමාන්‍ය හොරකම් ප්‍රමාණයක් හොරකම් කරන්න හදන දින තියෙනවා. තම ජනකාධිකරණ විෂය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙන එක් ලෙස අකවුන්ට්ස් කියලා තියෙන්නේ ටැක්ස් කන්සල්ටන්ට් කියලා තියෙන්නේ හොරකම් කරන්න නීත්‍යානුකූල ආකාරයෙන් කියා දෙන කෙනෙක්. දැන් උදාහරණයක් ලෙස යම් කිසි ව්‍යාපෘතියක් කළාම ඒ ව්‍යාපෘතියට අදාළ රිසිට්පත් බිල්පත් තියාගෙන අවශ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ යටින් ඕනි තරම් මුදල් වංචා කරනවා. ඒ කියන්නේ වංචා සමාරේව අල්ලගන්න තමයි විශේෂයෙන් බෞද්ධාතික සමාජ. ඕ ඉන්වොයිස් අන්ඩර් ඉන්වොයිස් කියන ක්‍රමයකින් තියෙනවා ට්‍රාන්ස්ෆර් ප්‍රයිස් සිස්ටම් කියලා. මොන account එකද qualify chartered account එකද තියා සීමාකාරයට තියා කිසි කෙනෙක්ට ඒ හොරකම අල්ලන්න බෑ. ඒ නිසා මේ අසරණ මිනිස්සු තමන්ගේ රටේ සුවජාතිකයෝ මේ කරන එක වගේ කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ගිනු කරන්නේ හරහා සිද්ධ වෙන වංචා තියෙනවා BY එක. කවුද කතා කරන්නේ? කාටක් කතා කරන්න තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. Dalungala Kepari Janata Sevayata Dedicated to serve the people. සමහරු සඳහන් කරන්න පුළුවන් මේ ආකාරයෙන් කළු මුදල් සුදු කරන්න ගිහිල්ලා එවන් පුද්ගලයන්ට නඩු පැවරීම වගේ දේවල් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වගේ දේවල් ගන්න නැතුව මේක කරන්න මේ හදන්නේ මේ ඉබ්බදියේ දැම්ම වගේ වැඩක් වෙයිද කියලා මේක. මෙන්න මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? ඒක තමයි මම කිව්වේ මේක ඉතාම ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණා. මා කියන්නේ මා පැහැදිලිව සඳහන් කරන්නේ මේ දේවල් පුද්ගලෙක් දෙන්නෙක්ට වාසි වෙන ආකාරයට නොව සමස්ත පොදු මහජනතාවට වාසි වෙන ආකාරය තමයි ආර්ථිකය ගලපා ගත යුතු. හැබැයි දැන් මම කියන්නේ මේ තියෙන ඒ දේවල් ගලපා ගන්න යන්නේ පුද්ගලෙක්ගේ දෙන්නෙක්ගේ යහපත උදෙසා. ඒ එසේ නොවිය යුතුයි. අනිවාර්යයෙන්ම එසේ නොවිය යුතුයි. එය විය යුත්තේ මේ මුදල් ගලපා ගත යුත්තේ පොදු මහජන සුබ සිද්ධිය උදෙසා. දැන් කරන්න හතන්නේ මුදන්නේ මට පේන විදිහට මේක එක් පුද්ගලෙක්ගේ දෙන්නෙක්ගේ සුබ සාධනය සඳහා යෙදීම. ඒ කළු සල්ලිවලට සුදු සලකුණු ලබා දීම. මා කියන්නේ කළු සල්ලිවලට සුදු සලකුණු ලබා දීම නොව කළු සල්ලි ආර්ථිකය දෙගෙනල්ලා සියලු දෙනෙකේ යහපත උදෙසා යොදාගෙන සුදු කරගන්නා ලෙස තමයි මගේ ඉල්ලීම.
ඒ අදහස් දක්වමින් සිදු කළේ ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ක්‍රමනාකරණ හා වාණිජ විද්‍යාපීඨයේ ව්‍යාපාර විද්‍යා අධ්‍යනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනක් කුමාරසිංහ මහත්මයා. නැතිනම් බැලුම් ගලද අපි කතා බහ කරමින් ඉන්නේ රටේ තිබෙන කළු සල්ලි සුදු සල්ලි බවට පත් කරලා මේවා හොඳ ව්‍යාපාර වෙනුවෙන් ආයෝජනය කළ යුතුයි කියලා මතයක් යෝජනාවක් මෙවර 2021 අයවැය යෝජනාවලදී අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කළා. කොහොමද මේ කාරණාව සිදු කළ යුත්තේ? මේක මේ තවත් කළු ජාවාරමක් නොකර මේ මහාචාර්යතුමා කිව්ව වගේ මේක තවත් කළු ජාවාරමක් කරන්න නැතුව කොහොමද මේ සල්ලි රටේ අභිවෘද්ධියට රටේ ආර්ථිකයේ කඩාවැටෙන මේ මේ අවස්ථාවේ මේ ආර්ථික ගොඩ ගන්න කොහොමද යොදා ගන්න කියන කාරණාව සම්බන්ධයෙන් තමයි අද අපි සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද ලෝකයේම මේ COVID-19 අර්බුදයත් එක්ක බරපතල ආර්ථික අවපාතයකට ඇඳවැටෙමින් ඉන්නවා. ඔව්. අන්න ඒකෙදී ඉතින් අපි රට ගැන කතා කරන්න අවශ්‍ය නැහැ නේ අමුතුවෙන්. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේද? ඕනේ නැහැ නේ. අන්න ඒ නිසා මේ මොහොතේ අර පෙර සිංගප්පූරුව සහ ඉන්දියාව කළු සල්ලි සුදු කරලා ඔවුන්ගේ ජාතික ආර්ථිකයට එකතු කරලා වාසි ලබා ගත්තා වගේ අපි ඇයි ඒ ලබා නොගන්නේ? අන්න ඒ ලබා ගත යුතුයි කියන තැන තමයි net fm බැලුම් ගලත් ඉන්නේ. හැබැයි විනිවිද බවින් යුතුව. දැන් චමිකම මෙතන යම් කාරණාවක් අහපෝ සිහිපත් කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් මේ නීති විරෝධී ක්‍රම මගින් කළු සල්ලි හොයාගත්ත කටින් මුකුත්ම කර වෙන්නේ නැද්ද කියලා. හැබැයි මේ අර වෙළඳ මාත්‍ය බන්දුළු ගුණවර්ධන මහත්මයා එතුමගේ කලින් පැහැදිලි කිරීම සිදු කළා. මේ මුදල් විශුද්ධිකරණ පනතේ යටතේ යම් නඩුවක් විභාග වෙමින් තිබෙනව නම් ඒවා වෙනයි. ඔව්. මද්රව්‍ය ජාවාරමෙන් මුදල් හොයලා ඒවට නඩු ක්‍රියාත්මක කරනක් ඒවා වෙනයි. ආයුධ බිස්නස් එක නම් ඒක වෙනයි. ත්‍රස්තවාදය නම් ඒක වෙනයි. අර ගිරාන් කිව්වා වගේ මිනිස් ජාවාරමෙන් එහෙම හොයලා තිනව නම් ඒවා වෙනයි. ඒවා වෙනයි. ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගැනනවා. මේ එහෙම නෙමෙයි. මේ යම් බදු වංචාවක් කරලා මුදල් මේ නීති අනුකූල නවනාකරණ හොයලා තිනව මෙන්න මේ කාරණාවලට තමයි මේ සිද්ධිය අදාළ වෙන්නේ. ඔව්. එතකොට මේ වගේ තත්වයන් තුලින් තමයි ආර්ථික ඝාතන සැලසුම් වෙන්නේ. අනිවාර්යෙන්ම. එතකොට අන්න එහෙම ආර්ථික ඝාතන සැලසුම් වලට අහු නොවි ඒ සැලසුමකට යන්න හදනවා නම් කෙනෙක් හෝ කණ්ඩායමක් අන්න එයින් ඔවුන්ට නොදැනුවත් හෝ අපි ඔවුන්ව මුදාගෙන ජාතික ආර්ථිකය ගොඩනැගීම කියන කාරණාවයි වැදගත්. ඔව්. දැන් මේ කාරණා සම්බන්ධයෙන් කොහොමද කටයුතු කළ යුතු වන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහත්මයාගෙන් අපි තවත් ප්‍රශ්න කළා. කළු මුදල් සුදු කරලා ලංකාවේ ආර්ථිකයට ගන්න එක කොයි කාලයක ක්‍රියාත්මක වෙයිද? දැන් කෙලින්ම ජනවාරි 1 වෙනිදා ඉඳන් මේක ක්‍රියාත්මක වෙනවා. මොකද ජනවාරි 1 වෙනිදා ඉඳන් මේ බදු යෝජනා 2021 වර්ෂයට අදාළ ටික ක්‍රියාත්මක වෙයි. එතකොට ජනවාරි 1 වෙනිදා වෙනකොට දේශීය ආදායම් පනත විනිමය පනතෙන් වෙනස් කරන්න ඕනේ. දැන් ඔබට මම සඳහන් කරන්න කැමති අපේ රටේ මැණික් ස්වර්ණාභරණ යනාදී අපනයනය කරන්න. ඔය මැණික් කියන රටේ වුණ අපේ සෝජාතික ව්‍යාපාරිකෝ මැණි ජනෙක් මේ මුදල් කොට ලංකාවට තියෙන අපි ඒ අයට ආරාධනය කරනවා තමන්ගේ මාතෘභූමියට මෙතන අපනයනය කළ උපයුපයකින් කොටසනම් ගෙනා ඉදිරියට ගෙනල්ල ඵලදායි ජාතික මෙහෙවරකට උදව් කරා මේ වෙලාවේ රට කොටගන්න. මේගොල්ලෝ සමහර හිතුවොත් එහෙම නෑ මේ චාටුවෙන් කියලා අපිට නඩු දාන්න නීති ක්‍රියාත්මක කරන්න තමයි හදන්නේ කියලා අන්නේ ගැන මොකද අදහස? නෑ අපි සාතිකය දෙනවනේ. අගමැතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවට සාතිකය දුන්නම සාතිකය වෙනවා ආයෝජනය කරන මුදල් පිළිබඳ මත්වනාගදී ඉතිවත් සිදු ප්‍රශ්න කිරීමක් කරන්න බෑ. මොකද ඒකට ටැක්ස් එකක් අය කළ ඉවරයි. ඒකයි අර වෙන කරවල තියෙන බදු සමහ 50% වලට වඩා වෙනස. මේකෙදි අපි 100%ක් රජයේ අය කළ ඉවරයි. ඉවර කළ ක්ලියර් කරාට පස්සේ ආයිත් ඒකට ආපස්සට යන්න බෑ. එතකොට දැන් බොහොම පැහැදිලි එහෙම අහපස්සට ගිහිල්ලා නීතිය ක්‍රියාත්මක කිරීමක් හෝ ඒ පස්සේ පන්න යන ක්‍රියාවලියක් නැහැ. මේක නිසි මේ ක්‍රමවේදයක් යටතේ ගෙනෙනවා. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මේ ගන්න කළු සල්ලි වලින් මොනවද කරන්නේ? මොනවද කරන්න සැලසුම් කරලා තියෙන්නේ? ඒ ප්‍රගතිය මොනවද? අපි මෙන්න මේ ජාතික ආර්ථිකයට මේ පසුගිය මාසයේ 30 වෙනිදා වන විට මෙන්න මෙච්චරක කළු සල්ලි ප්‍රමාණය එකතු වෙලා තිබෙනවා. සුදු කරලා එකතු කරලා තියෙනවා. ඒතර ඒ සල්ලි වලින් රජයක් විතර කලේ මෙන්න මේවා. මෙන්න මේ සංවර්ධන ව්‍යාපෘති කළා කියලා නිසි පැහැදිලි දැක්මක් රටේ ජනතාවට ලබා දිය යුතුයි. අනිවාර්යයෙන්ම. එතකොට දැන් අනිත් කාරණාව තමයි දැන් මෙහෙම කාරණාවක් සඳහන් කරලා මෙහෙම ලිහිල් අවස්ථාවක් දීලා ඒ අවස්ථාවන් ප්‍රයෝජන ගන්න නැතුව තව දුරටත් හංගගෙන ඉන්නවා නම් අන්න එහෙම බුද්ධි තොරතුරු තියෙනවා නම් අන්න ඒව සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මකව ඒ තොරතුරු එකතු කරලා ඒ අය ගැන පොඩ්ඩක් බැලුවට කමන්නෑ නේ. අනෙක් කරණ තමයි චාමික දැන් අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න යම් කෙනෙක් ගාව තිබෙන කළු සල්ලි ප්‍රමාණයක් මේ නිසි ක්‍රමවේද යටතේ එකතු කරනවා රටේ ආර්ථිකය. ඒ මුදල් ආයෝජනය කරලා අපි මේ යම්ක් හරි සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා. අපි දුම් පාරක් හදනවා කියලා. එතකොට දැන් එතනින් යටිමඩි ගහන්න කෙනෙක් බලන් ඉන්නවනම් මේ
ආපෘතිය තුල අන්න ඒව අහපෝ කළු සල්ලි වෙන්න බෑ අන්න එහෙම කොමිස් ගහපු ඒවත් කළු සල්ලි තමයි ඔව් එතකොට බුද්ධ්‍යංශ මේ සම්බන්ධයෙන් අවධානයෙන් ඉඳලා ඒවට වැඩපදින්න ඕනේ ඔව් එතකොට මේ බුද්ධ්‍යංශ බෙරස් එක නවල තියෙන පවතින රජයට එතකොට දැන් අන්න එහෙම නැතුව තමයි අපි කිව්වේ අර ඉස්සෙල්ලම net fm බැලුම් ගලින් එහෙමක් අනාවරණය කරේ පාර්ලිමේන්තුවට පමණක් වග කියන ස්වාධීන බුද්ධ්‍යංශ ස්වාධීන රාජ්‍ය සේවා අවශ්‍යයි කියන එක ඔව් එහෙම ව්‍යාපෘති ආරම්භ කළොත් එහෙම වැඩසටහන ආරම්භ කළොත් තමයි මේ ක්‍රියාවලින් සත්භාවයෙන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ දැන් මේ අපේ රටේ මෙහෙම මේ කළු සල්ලි පාවිච්චි කරපු කට්ටිය කළු සල්ලි හොයපු කට්ටිය අල්ලනවා අපි අල්ලනවා හොරු අල්ලනවා කියලා මේ බලය ගත්ත පිරිස් ඉන්නවනේ නැත්තම් එන එන විදිහට එහෙමනේ ආවේ ඔව් ඉතින් ඒ මතකය ඒ අතීතයේ කොහොමද කියලා මේ තොරතුරු විශ්ලේෂකෙක් වන වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයා යම් පැහැදිලි කිරීමක් කළා අපි අපගේ මෑතකාරින ඉතිහාසය ගත්තත් 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පැමිණියේ වසර 17ක් තිස්සේ පැවති එක්සත් ජාතික ආණ්ඩුව විසින් රටෙන් මංකොල්ල කන ලද මහා ජාතික ධනය නැවත රටට ලබා ගන්න බවටත් ඒවා හොරා කන ලද අපරාධකරුවන් ගෝල් ෆේස් පිටියට ගෙනත් එල්ලා දඩුවම් කරන බවටත් එසේම 2015 දී බලයට පත් වුණු යහපාලන රජයේ ප්‍රමුඛ පොරොන්දුවක් වුණේ ඊට පෙර පැවති රජය මාමාර්ග වරායන් සහ තුටුපළවල් සෑදීමේදී හොරා කන ලද මහා ජාතික ධනය නැවත රටට ලබා දෙන බවත් එම අපරාධකරුවන්ටත් දඩුවම් දෙන බවත් ඒ වගේම 2019 දී බලයට පත් වුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ තින්පසුව පත් වුණු පොදුජන පෙරමුණේ ආණ්ඩුවේ ප්‍රමුඛතම පොරොන්දුවක් වුණේ 2015 සිට සිදු වූ මහ බැංකු මංකොල්ලකල අතිවිශාල ධනය රටට ලබා ගැනීමත් එම මංකොල්ලකරුවන්ට දඩුවම් ලබා දෙන බවට. නමුත් ඉතිහාසයේ පුරාම අපිට එසේ දඩුවම් ලැබපු ජාතික ධනය මංකොල්ලකන්නද ඔබ කියන සුදු කරපිටි මංකොල්ලකරුවන් අපරාධකරුවන් කිසිවෙකුටත් මේ දක්වා දඩුවම් ලැබී නැහැ. එම නිසා මේ අපරාධකරුවන් විසින් මංකොල්ල කන ලද ධනය රටට අහිමි වී දැන් පවතින්නේ එක්කෝ දේශීයවම හංගලා එහෙම නැත්නම් විදේශ රටවල තැන්පත් කර. ඒක නිසා මේ ධනය අපේ රටට ප්‍රයෝජනවත් පරිදි රටට ගෙන්නා ගැනීම සඳහා කවර හෝ ක්‍රමයක් භාවිතා කිරීම සුදුසු යන්නයි මගේ අදහස. නැතනම් බැලුම් ගලද අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ මේ කළු සල්ලි නීති විරෝධී ක්‍රම මගින් විවිධ වූ නීති විරෝධී ක්‍රියා කරලා උපයගත් කළු සල්ලි සුදු කරලා කොහොමද අපේ රටේ ජාතික ආර්ථිකයට එක්කල රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් මොකද 2021 අයවැය යෝජනාව ඉදිරිපත් කරපු අවස්ථාවේදී මුදල් අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍යවරයා විදිහට මහින්ද රාජපක්ෂ මහත්මයා යම් යෝජනාවක් ඉදිරිපත් කළා මේ කළු සල්ලි රටේ ආර්ථිකයට එකතු කරන්න යම් සුළු බදු මුදලක් අය කරලා මේක රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පාවිච්චි කරන්න යොදා ගන්න රජයේ බල අරමුණක් බලාපොරොත්තුවක් තිබෙනවා කියලා. ඉතින් ඒකත් එක්කම මෙතෙන් බැලුම් කළ මේ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක සිට යම් විමර්ශනයක් කරුණාසෑ බැලීමක් කරමින් හිටියා. එහි එකතු වර්ගත තොරතුරු තමයි අද දවසේදී අපි ඔබත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ. විනිවිද භාවයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක විය යුතුයි කියලා නැවත 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 පුන පුනා net fm බැලුම් කළ කියනවා. මොකද එහෙම නැත්නම් තවත් හොරපට්ටමක් ගෑවෙන්න පුළුවන් කොහෙට හරි. ඈ කළු ඒවා කළුම මොනවද පත කළුම කරන්න යනවායි කියන්නේ. ඉතින් අන්න එහෙම නැතුව මේක හරි විනිවිද භාවයෙන් අර පෙර කිව්වා වගේ මෙන්න මේ මාසය ඇතුළත අපි මෙන්න මෙච්චර කළු සල්ලි ප්‍රමාණයක් සුදු කරලා ජාතික ආර්ථිකයට දැම්ම. ඒකෙන් මෙන්න මේ ව්‍යාපෘති කරා. ඒ වයින් රටට මෙන්න මේ වගේ වාසි එනවා. මෙන්න මෙහෙමයි අපි කරන්නේ. ඔව්. ඊළඟටත් එහෙමයි. ඔන්න ඔය වගේ වැඩපිළිවෙලක් යනවනම් ඒ හරිම හොඳයිනේ. හැබැයි තවදුරටත් හංගගෙන ඉන්නවනම් මෙහෙම සමාවකුත් දීලා මේ ආර්ථිකයට සහයෝගය දෙන්නේ නැතුව අන්න ඒ බුද්ධි තොරතුරු මත උන්ට ක්‍රියාත්මක කළ යුතුයි නීතිය. ඔව්. මොකද මේ ව්‍යාපෘති සිදු කරනකොට අර අපි කලින් කිව්වා වගේ මේ අපිට ඉතිහාසයේ අද්දකීම් තියෙනනි කොහොමද බැංකු කොමිස් මුදල් කුට්ටියන්නේ කියලා. ඒව සම්බන්ධයෙන් මේම එහෙම අහපව් මේ කළු සල්ලි සිදු කරලා ඒවෙන් අහපව් කළු සල්ලි හොයන්න කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒවට වැටපඳින්න ඕනේ. ඒවල නීති ක්‍රියාත්මක කළ යුතුයි. මොකද එහෙම කරන්න තමයි වැඩේ කරන්න බෑ. ඔව්. එතකොට තොරතුරු විශේෂකෙක් වන වෛද්‍ය නිලංග සමරසිංහ මහත්මයාගේ අවසාන අදහස් දක්වීම
මම ආරාධනා කරනවා රටේ සියලුම දේශපාලකයන්ට මන්ද මේවන විට පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම දේශපාලකයන් අතිපදන් මුදල් හම්බ කර පොදි ගසාගෙන තිබෙනවා. ඒ වගේම ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් ඉහළ පෙළේ ධනුක වේරයන් එසේ පොදි බැඳගෙන තිබෙනවා. නමුත් මේ මුදල් වලින් කළ හැකි දෑ තවදුරටත් මොනවාද කියා ඔවුන් විසින් කල්පනා කළ යුතුයි. ඒ නිසා මේ ධනය දැන්වා රටේ ජාතික ධනයට එකතු කොට අපි ජාතියක් වශයෙන් නැගිටින අධිෂ්ඨානය කර නොගත්තු ඔබටත් මටත් ඔබගේ මුදල් ඔබගේ සායනයේ මෙත්තයට තබා නිදාගත්තත් හොඳින් නිින්ද නොයන දවසක් සුබ නිින්දක් නොලබන දවසක් ළඟදිම උදා වෙනු ඇතැයි ඔබේ කල්පනාවයි. ඒ නිසා අපි හොඳින් කල්පනා කොට බුදුදහමේ ආභාෂය ලැබපු ජාතියක් විදියට කල්පනා කොට අපේ රටේ අනාගත දරු පරපුර ගැන කල්පනා කොටවත් මේ රට වැටී තිබෙන අර්බුදයෙන් ගොඩේම සඳහා සියලු වාද බේද අතහැර එක්ව කටයුතු කරමු කියන එකයි මගේ අවසාන පණිවිඩය. අන්න ඒ පණිවිඩයත් එක්ක තමයි අපි එකතු වෙන්න ඕනේ මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. තනියෙන් ආර්ථිකය ගොඩ දාගන්න එක සම්බන්ධව ඒවා තනියෙන් ගොඩ දාගන්න වෙන්නෙත් ඉතින් මේ මේ ජාතික ආර්ථිකය තිබුණොත්නේ. අනිවාර්යයෙන්. අන්න ඒකින්ද මේක සාමූහික වාද බේද දුරලා ලොකු පොඩි දුරලා කළු සුදු නොබලා අපි මේ සුදු ආර්ථිකයක් ඇති කරමු කියන එකනේ මේ අදහස. ඔව්. අවසාන වශයෙන් දේශීය අධම් දෙපාර්තමේන්තුවේ නියෝජක කොමසාරිස් ජෙනරාල් එම්ජේ ගුණසිරි මහත්මයා යම් පැහැදිලි කිරීමක් කළා. මම දේශීය දෙපාර්තමේන්තුවේ නියෝජක කොමසාරිස් ජෙනරාල් කෙනෙක් විදිහට බදු පරිපාලකෙක් විදිහට ඉල්ලීමක් කරන්නේ මේ රටේ සුවහස් විශාල ජනතාවක් ඉන්නවා. ඔවුන්ට අපි පිටක් දෙන්න ඕන. ඔවුන්ට අපි අත්වලක් දෙන්න ඕන. ඒක අපේ ආර්ථිකයේ සංවර්ධනය කරගන්නවා. අපේ මම්මවත් හදන්න ඕන, විදුලිය දෙන්න ඕන, ජලය දෙන්න ඕනේ. ඒකම වැටුප් ගෙවන්න තියෙනවා, විස්රාම වැටුප් ගෙවන්න තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ සුරකින්න තියෙනවා. නිදහස් සෞඛ්‍ය සුරකින්න තියෙනවා. අපිට සමෘද්ධිය දෙන්න තියෙනවා. පොහොර සානාධාර දෙන්න තියෙනවා. මෙකී නොකී සියලු කරන්න තියෙන්නේ මේ බදු ආදායම් සහ වෙනත් ආදායම් වලින්. එතකොට ඔබ මම මේ කීප කාරණයක් එක්ක ආරාධනා කරන්නේ ඔබ බදු ගෙවීමකට යටත් වෙන පුජ්‍යලයක් නම් මම කලින් කිව්ව විදියට මිලියන 3කට වඩා ආදායම් බදු සීමාවට වඩා ඔබ එහා ඉන්නවනම් ඔබ කාගවත් පෙළමීමක් නැතුව අර ඔබතුමා හව වගේ කළු සල්ලි වලින් මේව කරගෙන හැංගිලා ඉන්න අයටත් එක්ක මම මේ කියන්නේ. මොකද අපි මේ සියලු දේම් කරන්නේ මේ දුප්පත් දුගී ජනයා නගා හිටවන්න වැඩ පිළිවෙල තමයි මේ ගෙනියන්නේ. ඒට දායක වෙන්න කියලා තමයි මම කියන්නේ බදු ගෙවීමෙන් දායක වෙන්න. දෙල්දෙනාගෙන් නැවත ආරාධනයක් කරන සහායජනයක් කරනවා බදු ගේමිට සුදුසු සීලු දෙනා ලියාපදිංචි වෙන්න ඔවුන්ට කරදරයක් නොවෙන්න ඒ වගකීම අපි බාර ගන්නවා කියන එකත් කියනවා. මම කියන්නේ මේක මහා පුණ්‍ය කර්මයක් කියලා. කරුණා කරලා මේ මල්වට්ටියට අත ගහන්න කියන එක තමයි මම ආරාධනා කරන්නේ. NetFM Unlimited කනපිට සංවාදයේදී ඩිල්ෂාන් සමග ඔහු කිව්වේ මේ මල්වට්ටියට අත ගහන්න කියලා. NetFM බැලුම් ගලත් කියන්නේ මේ මල්වට්ටියට අත ගහන්න ජාතික ආර්ථිකය අප ගොඩගමු. මොකද කළු ආර්ථිකයෙන් වැහිලා තියෙන ප්‍රමාණය සමස්ත ආර්ථිකයෙන් ශ්‍රී ලංකාවේ 30ක් 40ක් කියලා තමයි ඔහු කියන්නේ. ඒතකොට ඒ වගකීම් එක් සඳහන් කරන්නේ මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජෙනරාල් වරයෙක් විදියට. ඒ 30ක් 40ක් ආවොත් සංවර්ධනය වෙමින් තියෙන කෑල්ලෙන් සංවර්ධ කැලලට අපිට අනිවාර්යෙන් එන්න පුළුවන්. අපි දායක වෙමු රට ගොඩ ගන්න. අපි එකතු වෙලා මේ වැඩේ කරමු. ඒ බලාපොරොත්තුව ඒ ප්‍රාර්ථනාව එක්ක තමයි අදට සමුගන්නේ. ගිහින් එන්න. ඔබට සුබ දවසක්. මම චිරාන්. මම චාමික.